සම්මා සම්බුදු සරණයි සිළු දිනාටම බෞද්ධ රූපවාහිනිය පොදි සම්නිවේදනය කරන උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ඒ වෙනුවෙන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සිළු දිනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවයෙන් යුතු DKDC දමයන්ති මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් නිර්මල ධර්ම පරියාප්තියෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ.
ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලම එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ ධර්ම මාතෘකාව හැටියට අපි පහුගිය දින කීපය පුරාම සාකච්ඡා කරන්නට යෙදුන මජ්ඣිම නිකායේ සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාවෙන් තමයි අපි ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. උතුම් වූ පෝතලිය සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා නමයක් මේ වෙනකොට සිදු කරලා අවසන් කරලා තියෙනවා. ඒ උතුම් දේශනාවේ 10 වෙනි ධර්ම දේශනාව සඳහා තමයි මේ සැදැහැති පිරිස දායකත්වයේ දරනු ලබන්නේ. පහුගිය ධර්මදේශනාව නිමා කරපු තැන ඉඳලා අපි අද ධර්මදේශනාව පටන් ගමු. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් යම් ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා නම් ඒ ප්‍රමාණය ඒ විදිහටම සිව්වනක් පිරිසේ උපාසක උපාසිකාවන්ගෙනුත් එසේම බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවනම් යම් කෙනෙක් ඒ උතුම් නිවන දක්වා ගමන් කරනවනම් එකම මාර්ගයක තමයි ගමන් කරන්න තියෙන්නේ. මොකද නිවන කියන්නේ එකම ධර්මතාවයක්නේ. භික්ෂූන් වහන්සේලා යම් නිවනකට වැඩම කළාද, ගිහි ශ්‍රාවක පිරිස යම් නිවනකට ළඟා වුණාද, අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළෙත් ඒ නිවනටම තමයි. ඒ නිසා නිවනේ ප්‍රභේද නැහැ. නිවන කියන්නේ එකක්. ඉතින් ඒ නිවන දක්වා යන ගමන් මඟ කොයි වගේද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම යා යුත්තේ එකම මඟක. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මේ සිව්වනක් පිරිසෙන්ම බලාපොරොත්තු වුණේ එකම ආකාරයක්. ඒ ආකාරයේ පැහැදිලි කරනවා විශේෂයෙන් ව්‍යක්ත වෙන්න ඕනේ. සියලු දෙනාම ව්‍යක්ත පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ව්‍යක්ත පිරිසක් කියලා කියන්නේ මනා දහම් දැනුමින් පොහොසත් වෙන්න ඕනේ. ඊළඟට විනීත වෙන්න ඕනේ. විනතින දැනුමින් පොහොසත් වෙන්න වෙන්න අපි තුල මානයක් උපදිනවා. ඒ මානය කියන ධර්මතාවයේ නිවනට බාධාවක්. ඒ නිසා විනීත වෙන්න ඕන කියන්නේ දැනුම වැඩි වෙන්න හික්මුණ කෙනෙක් බවට පත් වෙන්නත් ඕනේ. දැනුමින් පොහොසත් නම් ඔහු කොහොමත් හික්මුණ කෙනෙක්. මේ ධර්මයේ සඳහන් කරන කාරණාව අපි සිංහලයේ කතා කරනකොටත් සමහර වෙලාවට කතා කරනවා උගත් තරුණයා මහල්ලෙක් කියලා. ඒ කියන්නේ දැනුමින් ඉහළ යන්න ඔහු ඊටාම හික්මුණු පැවුතුන් ඇති කෙනෙක් වෙනවා. එතකොට ඒ අදහස් පවා ඇවිල්ලා තියෙන්නේ මේ ධර්මයේ තුලින්. එහෙනම් ව්‍යක්ත බවත් එක්ක ඇති වෙන්න ඕනේ විශාරද බව. ඒ විතරක් ව්‍යක්ත බවත් එක්ක ඇති වෙන්න ඕනේ විනීත බව. ඒ විතරක් නෙමේ විශාරද බව ඇති වෙන්නත් ඕනේ. මෙතන විශාරදයි කියලා කියන්නේ යමක් ඉගෙන ගන්නව නම් පරතරටම ඉගෙන ගන්න ඕනේ. කිසියම් කෙනෙක් ඇවිල්ලා කිසියම් ප්‍රශ්නයක් ඒ කාරණාව සම්බන්ධයෙන් ඇහුවොත් බය නැතුව ඕනෑම තැනකින් උත්තරයක් දෙන්න පුළුවන් මට්ටමට ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ කියන එක තමයි විශාරද වෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට තුන්වෙනි කාරණාව විශාරද. හතරවෙනි කාරණාව බහුශ්‍රුත වෙන්න ඕනේ. බහුශ්‍රුතයි කියලා කියේ බොහෝ දේවල් අහලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ධර්මය බොහෝම අහලා තියෙන්න ඕනේ. ඊළඟට ධර්ම දරෝ කියලා සඳහන් කළා. ධර්මයේ අහලා විතරක් මදි. අහපු ධර්මය තමන්ගේ ජීවිතයට බද්ධ වෙලා තියෙන්න ඕනේ. ධම්මානු ධම්ම පටිපන්නු
ධර්මය අහලා ඒ දහම් කරුණු ජීවිතයට සම්බන්ධ කරගෙන ඊළඟට ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික භික්ෂුවගෙනුත් උපාසක උපාසිකාවන්ගෙනුත් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණා. ගිහි පිරිසගෙනුත් පැවිදි පිරිසගෙනුත් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයේ යම් වෙනසක් තියෙනවා නම් ඒ වෙනස තියෙන්නේ පින්නතුනි සීලේ පමණයි. භික්ෂූන් වහන්සේලගෙන් බලාපොරොත්තු වන සීලය ගිහි ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙලා නැහැ. ගිහි ශ්‍රාවකයන්ට වඩා හැම වෙලාවෙම භික්ෂුව සීලයෙන් ඉහළ තැනක ඉන්න ඕනේ. එහෙනම් සීලය අරුණාම වෙන කිසිම දෙයක වෙනසක් නැහැ. අපි දෙගොල්ලම නිවනට යන්න ඕනේ එකම විදිහට. එතකොට සීලයේ වෙනසක් තියෙනවා කියලා කියහම පින්නතනේ සීලයේ වෙනසක් කියලා මෙතන සඳහන් කරාම දැන් අපි දන්නවා මේ පින්නතුනුත් සමහර වෙලාවට පොය දවසට දස සිල් සමාදන් වෙනවා. එතකොට සාමණේර භික්ෂූන් වහන්සේලා සමාදන් වෙලා ඉන්නේ දස සිල්. ගිහි ශ්‍රාවකයෝත් දස සිල් සමාදන් වෙලා ඉන්නවා. හැබැයි මේ ගිහි දස සීලයයි සාමණේර දස සීලයයි අතර ලොකු පරතරයක් තියෙනවා. එකම සීලය වුණාට වෙනස්කමක් තියෙනවා. මොකක්ද ඒ පරතරය? ගිහි සදහැවතුන් සිල් සමාදන් වෙනකොට පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය මම සමාදන් වෙමි කියලා ඒ ශික්ෂාපදයේ වෙනම සමාදන් වෙලා ඉවර වෙනවා. ඒක ඉවර කරලා තමයි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ කොටසත් සමාදන් වෙලා ඉවර කරනවා. ඊළඟට අබ්‍රහ්මචරියා මුසාවාදා ආදි වශයෙන් සමාදියාමි සමාදියාමි කියලා මේක ඉවර කර කර තමයි යන්නේ. එතකොට වෙන වෙනම තියෙන්නේ. නමුත් දරුවෙක් පැවිදි කරනකොටත් සමාදන් කරවන්නේ දස සීලයේම තමයි. නමුත් ඒ සමාදන් කරනකොට පානාති පාතා වේරමණී සික්ඛා පදං කියලා ඉවර කරනවා. සමාදියාමි කියලා කොටසක් නැහැ. එහෙනම් අදින්නා දානා අබ්‍රහ්මචර්යා ආදි වශයෙන් හැම තැනම සික්ඛා පදං කියලා ඉවර කරනවා. ඊළඟට අවසානයේ ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛා පදං කියලා ඉවර කරලා ඉමානි පබ්බජ්ජා දස සික්ඛා පදානි සමාදියාමි. ဒුතියම්පි තතියම්පි ඉමානි පබ්බජ්ජා දස සික්ඛා පදානි සමාදියාමි. කියලා මේ සමාදියාමි කියන වචනේ කියන්නේ අන්තිමට. එතකොට මේ ශික්ෂා පද 10ම එකට එකතු කරලා අන්තිමට තමයි ඉවර කරලා තියෙන්නේ. හරියට නිකන් එකට එකතු කරලා බැඳපු මිටියක් වගේ තියෙන්නේ. එතකොට ගෘහස්ථ දස සීලයේ සමාදන් වෙච්ච කෙනා අතින් එක ශික්ෂාපදයක් කැඩුනොත් ඔහුට 9ක් සුරක්ෂිතව තියෙනවා. 2ක් කැඩුනොත් 8ක් සුරක්ෂිතව තියෙනවා. එහෙම නෙමෙයි එකටම එකතු කරලා අන්තිමට සමාදියාමි කියලා ඉවර කරාම උන්වහන්සේ අතින් එක ශික්ෂාපදයක් කැඩුනොත් 10ම කැඩෙනවා. වෙනස ඒකයි. එතන උපසම්පදා මට්ටමට යනකොට භාග්‍යතුන් වහන්සේ මේ සාමණේර භික්ෂුවගේ මට්ටමටත් වඩා ඉතාම ඉහළ මට්ටමක උපසම්පදා සීලයේ පිහිටවල තියෙනවා. දෙවියන් බඹුන් පවා වන්දනාමාන කරන සීලයන් අතර තියෙන උත්තරීතරම සීලයේ හැටියට මේ උපසම්පදා සීලයේ ධර්මයේ හඳුන්වනවා. ඉතින් ඒ විදිහට මේ ගිහි ශ්‍රාවකයා අතරත් භික්ෂූන් වහන්සේලා අතරත් භාග්‍යතුන් වහන්සේ පනවපු මට්ටමේ වෙනසක් තියෙනවා නම් ඒ වෙනස තියෙන්නේ සීලය තුල පමණයි. ඒ හැර නිවන් මගේ අපි දෙපිරිසම යා යුත්තේ එකම ආකාරයට එකම මාර්ගයක. ඉතින් මේ පෝතලිය සූත්‍රයේ දේශනා කරන්නේ පෝතලිය ගෘහපතිට. පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා තමන් ගිහි සංයෝජනයන්ගෙන් මිදුණ කෙනෙක් කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ.
ගිහි සංයෝජනයන්ගෙන් මිදුණු කෙනෙක් වෙන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වනවා. එහෙම වෙලා නම් තමයි ගිහි සංයෝජනයන්ගෙන් මිදිලා කියලා කියන්නේ. එතකොට මුලින්ම භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට දේශනා කළා, ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න නම් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග 8ක් තියෙනවා. ඒ ගිහි සංයෝජනයන්ගෙන් මිදීම පිණිස හේතු වෙන කාරණා 8ක්. තාම මිදීම නෙමෙයි කියලා තියෙන්නේ, මිදීම පිණිස හේතු වෙන කාරණා 8ක්. ඒ කාරණා 8 අපි අය ආවර්ජනය කරගත්තොත් දේශනාවේ මැද ඉන්න නිසා, පළවෙනි එක ප්‍රාණඝාතයෙන් මිදෙන්න ඕනේ. අදින්නාදානයෙන් මුසාවාදයෙන් වෙන් වෙන්න ඕනේ. පිසුනා වාචයෙන් වෙන් වෙන්න ඕනේ. ඊළඟට සඳහන් කළා ගිජු බවින් වෙන් වෙන්න ඕනේ. නින්දාව, ක්‍රෝධය සහ අතිමානය මෙන්න මේ වගේ වෙන් වෙන්නත් ඕනේ. එතකොට තමයි ගිහි බවින් මිදුණු කෙනෙක් බවට පත් වෙන්න හේතු වෙන්නේ මේ ටිකෙන් මිදෙන එක. ඔය කාරණා අපි විස්තර සහිතව දේශනාවේ සාකච්ඡා කළා. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉමේකෝ ගහපති අට ධම්මා සංකිට්ඨේන වුත්තා විත්තාරේන විභත්තා. මෙන්න මේ ධර්ම කාරණා 8 භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් පැහැදිලි කරලා විස්තර වශයෙන් බෙදලා ආර්යන්ගේ විනයේ ව්‍යවහාර සමුච්ඡේදයේ පිණිස පවතිනවා කියලා දේශනා කරනවා මිසක් ආර්යන්ගේ විනයේ ව්‍යවහාර සමුච්ඡේදය මොකද්ද කියලා දේශනා කළේ නැහැ. මේ කාරණා 8 යමෙක් යුක්තයි නම් මේ ආර්ය විනයේ තියෙන ව්‍යවහාර සමුච්ඡේදයට ඒක හේතු වෙනවා. ඒ පිණිස මේක පවතිනවා කියලා දේශනා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රමාණය දේශනා කළාට පස්සේ ආර්යන්ගේ විනේ සියලු ආකාරයට සියල්ලෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදය වෙන්නේ නැහැ කියලත් දේශනා කළා. මේ කාරණා 8 යුක්ත වුණා කියලා සම්පූර්ණයෙන් ගිහි බවෙන් මිදුණ වෙන්නේ නැහැ කියලා දේශනා කළා. අන්න එහෙම දේශනා කරාම පින්නතුනි පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට නැවත ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, හැබැවින්ම ගිහි බවෙන් මිදෙන්නේ කොහොමද? ගිහි භාවයෙන් මිදුණ වෙන්නේ කොහොමද? මම ඒක දැනගන්න කැමතියි. මට අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්සේ ඒ ගිහි භාවයෙන් මිදෙන ක්‍රමය දේශනා කරන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ඒ ආරාධනාව කරාම අපේ භාග්‍යතුන් වහන්සේ එතනින් එහාට කොහොමද ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්නේ කියන කාරණාව දේශනා කළා. සියලු ආකාරයෙන් සියල්ලෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදයට පත් වෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ආර්යන්ගේ විනේ ගිහි භාවයෙන් ඉවත් වීම පිණිස, එහෙම නැත්නම් ව්‍යවහාර සමුච්ඡේදයේ පිණිස හේතු වෙන කරුණු, එහෙමනම් බ්‍රාහ්මණේ මම දේශනා කරන්නම්. සෙය්‍යතාපි ගහපති කුක්කුරු ජිගච්ඡා දුබ්බල්ල පරේතු ගෝඝාතක පසුනං පච්චුපට්ඨිතු අස්ස. දේශනා කරනවා, යම් ආකාරයකට ගෘහපතිය බොහෝම බඩගිනි වෙලා බඩගින්නෙන් දුර්වල වෙච්ච යම් සුනකේ ගවයන් ඝාතනය කරන තැනකට පැමිණෙනවා. බොහෝම බඩගිනි වෙලා ඉන්න සතෙක් ගවයන් ඝාතනය කරන තැනකට පැමිණෙනවා. එතනට පැමුණුනහම ඉතාම දක්ෂ ගව ඝාතකයෙක්, එහෙම නැත්නම් ඉතාම දක්ෂ ගව ඝාතකයෙකුගේ අතවැසියෙක් මේ සුනකයාට ඉවකරන්න තරම් පුළුවන් දුරකට ඇට කැබැල්ලක් විසි කරනවා. ඒ ඇට කැබැල්ල පිළිබඳව විශේෂයෙන් විස්තර කරනවා, සුනික්කන්ත
නිකන්තන්. සුනික්කන්ත නිකන්තන් කියල මෙතන සඳහන් කරන්නේ ඒ ඇට කැබැල්ලේ මනාව මස් ඉවත් කරලයි තියෙන්නේ. එක කොතනවත් මස් කොටසක් නැහැ. ඒකයි කිව ඉතාම දක්ෂ ගවගහතකේ කියලා. ඔහු ඇට කැබැල්ලේ මස් ප්‍රමාණයක්වත් ඉතුරු කරන්නෙම නැහැ. සම්පූර්ණයෙන් මාංසයේ ගලවලා තියෙන්නේ. නමුත් ඒ ඇට කැබැල්ලේ මස් තිබුණ ගන්ධය තියෙනවා. මස් නැහැ, මස් තිබුණ ගන්ධය තියෙනවා. ඒ විතරක් නෙමේ, ඔහු අතින් මේ ඇට කැබැල්ල අල්ලන නිසා මේකේ ලේ තැවරිලා තියෙනවා. ඉතින් මේ මස් ස්වල්පයක්වත් නැහැ කියන නිසා තමයි සුනික්කන්ත නිකන්තං කියලා සඳහන් කළේ. ලෝහිත මක්කිත්තං, නමුත් ලේ තැවරිලා තියෙනවා. මස් තිබුණ පාට තියෙනවා, මස් තිබුණ ගන්ධය තියෙනවා, ලේ තැවරිලා තියෙනවා. බඩගිනි නිසා සුනකයා මස් අනුභව කරන්න බොහෝම කැමතියි. මොකද ඔහු බඩගින්නෙන් හොඳටම පීඩාවට පත් වෙලා ඉන්නේ. අන්න ඒක නිසා ඔහු මේ ඇට කැබැල්ල ළඟට දුන්නහම බොහෝම තණ්හාවෙන් ඒක ලෙව කන්න පටන් ගන්නවා. දේශනා කරනවා ලෙව කනවා මිස බඩ පිරෙන්නේ නැන්නේ. ඇයි ඔහු ඒක ලෙව කන්නේ? මස් තිබුණ ගන්ධය තියෙනවා, ලේ තැවරිලා තියෙනවා, කුස පිරුමක් නැන්නේ. අන්න ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තංකින් මඤ්ඤසි ගහපති, නුඹට කොහොමද දැනෙන්නේ ගෘහපතිය මේ සුනකයා ස්වල්පයක්වත් මස් නැති ලේ තැවරුණ ඇට කැබැල්ල හාත්පසින්ම දිවෙන් ලෙව කනවා. නමුත් ඔහුගේ බඩගිනි බව නම් නැති වෙන්නේ නැහැ. ගෘහපතිය පිළිතුරු දෙනවා, ස්වාමීනි, ඒ ඇට කැබැල්ලේ ලේ තැවරිලා තියෙනවා මිසක් ස්වල්පයක්වත් මස් නැහැ. ඒ නිසා සුනකයාගේ කුස පිරීමකුත් නැහැ කියලා. ඔහු ඒ ලෙවකමින් වෙහෙසට පත්වීමක් විතරයි ඔහුට තියෙන්නේ. දුකට පත්වීමක් විතරයි තියෙන්නේ කියලා සඳහන් කරහම අපේ භාග්‍යතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා, ඒවමේව කෝ ගහපති, මෙන්න මේ ආකාරයට ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මේ කාරණාව නුවණින් සලකලා බලනවා. අට්ටිකං කලූපමා කාමා වුත්තා භගවතා, භාග්‍යතුන් වහන්සේ විසින් කාමයන් හොඳින් රැහැපු ඇට කැබැල්ල උපමා කරලා තියෙනවා. කාමයන්ට උපමා කරන්නේ හොඳින් මස් ගලවලා තියෙන ඇට කැබැල්ල. පින්නතුනි, මෙතන මේ කතාවේ මස් ස්වල්පයක්වත් නැති ඇට කැබැල්ලක් ලෙවකමින් යම් සුනකෙක් වෙහෙසකට පත් වෙනවා නම් ඒ තුලින් ඔහුට කුස පිරුමක් නැති වුණත් අපට ඔහු ගැන අනුකම්පාවක් නම් ඇති වෙනවා. බොහෝම බඩගින්නේ ඇවිල්ලා තියෙනවා. ඒ බඩගිනි වේදනාව නිසාම මස් ස්වල්පයක්වත් නැති ඇට කැබැල්ල ඔහු ලෙවකකා ඉන්නවා. ඒකෙන් ඔහු වෙහෙසට පත් වෙනවා මිස ලාභයක් නැහැ. නමුත් බඩගිනි තණ්හාව වැඩි හින්දා මේ ඇට කැබැල්ල අත්හැරලා යන්නෙත් නැහැ. සඳහන් කරනවා සුනකයා ගැන අනුකම්පාවක් ඇති වෙනවා තමයි. ඉතින් ඊට වඩා අනුකම්පාවක් කාමයන්ට ගිජු වෙච්ච අපි ගැනම අපට ඇති වෙන්න ඕනේ කියලා. සුනක උපමාවෙන් කතා කරන්නේ පින්නතනේ අපි ගැන. මෙතන මේ උපමාවක් නිභාගිතුන් වහන්සේ ගේන්නේ, ඒ උපමාවෙන් ගේන්නේ අපි ගැන කතා කරන්න. අපි කැමති මේ කාමයන්ට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ හොඳින් රැහැප්පු ඇට කැබැල්ලකට කාමයන් උපමා කරනවා. අපි කාමයන්ට කැමති, ඒ කාමයන් හරියට මස් නැති ඇට කැබැල්ල වගේ. බඩගින්නට මස් නැති ඇට කැබැල්ලක් ලෙවකන සුනකයා ගැන අනුකම්පා ඇති වුණාට මේ කාරණාව වැටහෙනකොට පින්නතුනි අපිට අපි ගැන අනුකම්පාව වැඩි වෙන්න ඕනේ කියලා කියනවා. ඇයි ඒ කාමයන් සම්බන්ධයෙන් අපිට එහෙම සඳහන් කරන්නේ?
අපිත් කාමයන් දකිනවා. ඒවගේම කාමයන් තියෙනවා කියලා අපිටත් දැනෙනවා. නමුත් වෙහෙසට දුකට පත්වනා මිසක් ලැබුණ තෘප්තියක් නම් නෑ. කාමයන් දැක්ක, කාමයන් තියෙන බව දැනුණ, ඒ කාමයන් හොයන්ඩ ගිහිල්ල වෙහෙසට පත්වනා, නමුත් තෘප්තියක් නෑ. ජීවිතය අපි කොච්චර මහන්සි වුණාද, කොච්චර වැඩ කළාද, බොහෝ දේවල් ළඟා කරගන්න උවමනාවක් තිබුණා, සමහර දේවල් ළඟා කර ගත්තා, ඒ වුණාට තෘප්තියක් නෑ. ළඟා වෙනතුරු ළඟා කරගන්න තුරු එකේ වටිනකමක් තිබුණා. නමුත් තමන් සතු වුණාට පස්සේ ඒකේ ලොකු වටිනාකමක් නෑ. ඊට පස්සේ අදහස යන්නේ තවත් වෙනත් දෙයකට. ඒ දේත් ළඟා කරගත්තට පස්සේ ආය දෙයකට. ඉවරයක් නෑ. ඒ හින්ද කවදාවත් සෑහීමකට පත්වුණේ නෑ. සතුටක් තිබුණේ නෑ. අර සුනකයා ඇටකැබැල්ල ලෙවකාලා ලෙවකාලා වෙහෙසුනා විතරයි. ඒ වගේ අපිත් වෙහෙසුනා විතරයි. තෘප්තියක් නම් හම්බ වෙලා හම්බෙලා නෑ. කොච්චර දේවල් කරනවාද පින්වතුනි, ජීවිතයේ බොහෝ දේවල් ළඟා කරගන්න. ආහාරයේ පවා එහෙමයි. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරනවා. අව්වේ වේලි වේලිත් වැඩ කරනවා. වැස්සට තෙමි තෙමිත් වැඩ කරනවා. රෑ ඉඳලා එළි වෙනකනුත් වැඩ කරනවා. සමහර අය උදේ ඉඳලා රෑ වෙනකනුත් වැඩ කරනවා. ඉතින් හැමදාම හැම තැනම වෙහෙසීමක්ම තිබුණ විතරයි. ආහාර නැති බව නිසාත්, බඩගිනි බව නිසාත් අපට අමාරුයි. බඩගිනි හැදුනහම අමාරුයි. බඩගිනි නිසා කෑම කෑම හවත් හැබැයි අමාරුයි. කෑම නැතිකොටත් අමාරුයි, කෑම කෑවහමත් අමාරුයි. අන්න ඒ වගේ තමයි මේ පරිසර උෂ්ණත්වය. දැන් මේ කාලේ හරීම උණුසුමයි. අපිට තදින් උණුසුම දැනෙනවා, වෙහෙසක් තියෙනවා, දැවිල්ලක් තියෙනවා, පිපාසය හරියට දැනෙනවා. ඒක නිවාගන්න පිපාසය නිවාගන්න කියලා ජලය පානය කරනවා. ජලය පානය කරහමත් අමාරුයි. ඒ වගේම තමයි උෂ්ණත්වයේ දැවිල්ල නම් තවම අඩු වෙලත් නැහැ. වතුර බීලමත් දැන් අමාරුයි. අපි කියනවා වතුරම බීලා බඩ පිරෙලා තියෙන දැන් කියලා. නමුත් ඒ උණුසුමේ අඩුවක් වෙලත් නැහැ, දැවිල්ලේ අඩුවක් වෙලත් නැහැ. මෙන්න මේ වගේ තමයි පින්නතිනි අපි රැකියාවක් කරගත්තා. අපිට පුංචි කාලේ කීවේ හොඳ රැකියාවක් තිබුණොත් හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා එහෙනම් හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ හින්දා හොඳ පාසලකට යන්න නම් ශිෂ්‍යත්වය පාස් වෙන්න ඕනේ කියලා මානසිකත්වයක් චූටි කාලේ ඇති වුණා. ඒ හින්දා මහන්සි වෙලා ශිෂ්‍යත්වය පාස් වුණා. ඒ වුණාට ඉවර නෑ, දැන් සාමාන්‍ය පෙළක් ලියන්න වෙලා. දැන් එතන ඉඳලා රෑදවල් දෙකේම මහන්සි වී සාමාන්‍ය පෙළක් පාස් වුණා. තාමත් ඉවර නෑ. උසස් පෙළත් පාස් වෙන්න ඕනේ. ඒකත් කරගත්ත කියලා ඉවරයක් නෑ. දැන් විශ්වවිද්‍යාලය යන්නත් ඕනේ. විශ්වවිද්‍යාලේ ගියාටත් බෑ, එහෙනුත් පාස් වෙලා උපාධියක් කරගන්නත් ඕනේ. දැන් ශිෂ්‍යත්වයෙන් පටන් ගත්ත එක දැන් උපාධියක් දක්වා ගියා. උපාධියක් ගත්තා කියලා වෙච්ච දෙයක් නෑ. අපි රැකියාවක් නැතුව කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා, උද්ඝෝෂණ කරනවා. මේ නොයෙක් දේවල් කරලා රැකියාවක් හම්බුණොත් හොඳයි කියලා නෙමෙයි ඔක්කොම කළේ. දැන් කොහොමද රැකියාවක් හම්බුණා? දැන් අරටත් වඩා කරදරයි. උදේ පාන්දර අවදි වෙන්න ඕනේ. සේවය කරන තැනට වෙලාවට කලින් ගිහිල්ලා අස්සම් කරන්න ඕනේ. එතන පැය 8ක් සේවයේ යෙදෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු ගෙදර ඇවිල්ලා කරන්න වැඩ ගොඩක් තියෙනවා. සමහරවිට හදිස්සියේ නිවාඩුවක් ගන්න උනත් සමහර වෙලාවට බෑ. දැන් ඒ වගේ ප්‍රශ්න ගොඩාක් දැන් එතන තියෙනවා. උදේ ඉඳලා හැමදාම රස්සාවට යන්න ගියහම gedare ඉතුරු වෙච්ච ප්‍රශ්න ගොඩකුත් තියෙනවා. ඊළඟට දෙන්නම රස්සාවට යන්න ගියහම දරුමල්ල බලා ගන්න කෙනෙකුත් නැහැ. දැන් ඒකට ආයේ වෙනම විසඳුමක් හොයන්න ඕනේ.
එතකොට තියෙන ආර්ථිකයේ හැටියට දරුව බලාගන්න කෙනෙක් හොයාගෙන ආපුවම එයාටත් පඩියක් ගෙවල මේ ආර්ථික පසුබිමේ ජීවත් වෙන්න ආය ප්‍රශ්නයක් තියෙනවා. දැන් රැකියාවක් තිබ්බහම හොඳයි කියලා හිතුවට නමුත් කිසිම හොඳයක් වෙලා නැහැ. මහ කරදර ගොඩාක් ආපහු එකතු වෙලා. විවාහයත් ඒ වගේ. විවාහ ජීවිතෙත් නිදහසේ තනියම හිටපු පුද්ගලයා කොයිතරම් නිදහසේ කටයුතු කළාද? දැන් ඒ නිදහස සම්පූර්ණයෙන්ම ආයෙත් අහිමි වෙලාම ගිහිල්ලා. මෙතෙක් ජීවිතේ නොතිබ්බ ප්‍රශ්න කන්දරාවක් විවාහයත් එක්ක ගෙදර ඇවිල්ලා. දැන් ඒවට විසඳුම් හදන්න ගියහම මේ මනුස්සයා නැත්තටම නැති වෙනවා මිසක් ඔහුට ඔහුගේ කියලා ආධ්‍යාත්මික ජීවිතයක් පෝෂණය කරගන්නවත් කාලයක් වෙලාවක් නැහැ. සමහර අය පින්කම් වලට යන් කියලාත් කියනවා. සමහර අය සිල් ගන්න යන් කියනවා. සමහරු දන් දෙන්න යන් කියනවා. නමුත් ස්ථීර උත්තරයක් දෙන්න බෑ. ඒ හින්දා කියන්නේ බලන්නම් කියලා. නැත්තම් පුළුවන් වුණොත් එන්නම් කියලා. අන්න ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ කොච්චර දුක් විඳලා කොච්චර මහන්සි වෙලා මොනවා හොයා සපයා ගත්තත් වෙනතනි කවදා හරි මෙහෙන් යනකොටත් මේ ඔක්කොම මෙහෙ දාලා යන්න වෙනවා. නමුත් මේ ජීවිතේ පවත්වන්න එහෙම යෙදෙන්න ඕන වෙච්ච නිසා මම මෙලවටම යමක් කරගත්ත මිසක් මෙහෙන් යන දවසට මගේ කියලා අරගෙන යන්න මුකුත් මට සම්පාදනය කරගන්න බැරි වෙලා හැමදාම රස්සාව කරන්නත් නෙමෙයි කවදා හරි මං අසනීප වෙනවා. එක්තැන් වෙනවා. එතකොට මතක් වෙනවා. අපි බණ අහනවා. ඉතින් එතකොට මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම බුද්ධාන්තරයේ තියෙන දුර්ලභ බව සංසාරයගේ තියෙන භයානකකම කුසල් දහම් කරගත යුතු ආකාරයේ මේ වගේ දේවල් දැන් බණට ඇහෙනවා වුණාට මට දැන් නැගිටලා දුවල පැනලා ගිහිල්ලා ඒ දේවල් කරන්න පුළුවන් මට්ටමක නෑ. දැන් එතන ඉඳලා දුක ඇති වෙන්න පටන් ගන්නේ අර නැති දේවල් පිළිබඳව නෙමෙයි කරගන්න බැරි වෙච්ච ප්‍රමාණය ගැන දැන් ආපහු තියෙන්නේ දුකක්ම තමයි. එතකොට මියදෙන මොහොතවත් මට සතුටක් නෑ. දුකසේ මියදෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සංසාර ගමන දිගට දිගට ඇදිලා ඇදිලා යන්නේ ওই විදිහට. ඉතින් ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාම තණ්හාව මස් නැති ඇට කැබැල්ලකට උපමා කරලා තියෙන්නේ. ඇතිවීමක් උනේ නැහැ. සෑහීමක් උනේ නැහැ. කුසපිරිමක් උනේ නැහැ. සුනකයා වෙහසුනා වගේම මමත් වෙහසුනා විතරයි වෙලා තියෙන්නේ. ඒ වෙහසිලා වෙහසිලා ජීවිතේ අන්තිමට ගිහිල්ලත් සැනසීමකුත් නැහැ. සමහරලාට හදාගත්ත දරුමල්ලු නිසා අපි අන්තිමට ඒගොල්ලන්ගෙන් ආයේ බැනුම් අහන්න බය බවට පත් වෙලා මුළු ජීවිතේම කැපකලේ තෙන්ට. මොකද විවාහ වුණා, දරුවෝ හැදුවට පස්සේ ඔක්කොම කැපකිරීම කළේ දරුවන්ගේ අනාගතය නිසා. දැන් අර අපි හිටපු මට්ටමටම ඒගොල්ලොත් උගන්නලා දැන් ගෙනල්ලා තියෙන්නේ. හැබැයි දැන් එයාලා අපෙන් අහනවා මොනවද අපි වෙනුවෙන් කළේ කියලා. එතකොට නිකන් හරියට ඇඟ ඇතුළට ඊයම් බරුවක් කරනවා වගේ පිච්චිලා යනවා. මේ ජීවිතේ නුඹල වෙනුවෙන් කොච්චර කැප වුණාද කියලා. ඒ හින්දා සතුටක් සෑහීමක් ලබන්න තැන එතන තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ වාගේ උපමාවක් අපිට ගෙනහැර දක්වනවා කාමයන් සම්බන්ධයෙන්. බලාපොරොත්තු වුණ තරමට ආස්වාදේ ලැබුණෙත් නැහැ. නියම පරමාර්ථේ සම්පූර්ණ වෙලත් නැහැ. ඒ නිසාම දේශනා කරා සුනකයාට ඇට කැබැල්ලේ මස් ගන්ධය දැනුණා, ලේ රසය දැනුණා. ඒ නිසා බොහෝ වෙලාවක් එය දිවෙන් ලෙවකකා හිටියා. නමුත් බඩගින්න එහෙම්මම ඉතුරුයි. අපි හැමෝගෙම බලාපොරොත්තු හැමදාම එක වගේම පොදි ගිහිලා තියෙනවා මිසක් ඉවර වෙලා නැහැ. ආදීනවෝ එත්ත බීයෝති. එහි නරක විපාක බොහෝම තියෙනවා. ඒ කාමයන් සම්පාදනය කරගන්න ගියහම නරක විපාක ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. හරියට බොරු කියන්න වුණා.
සමහර කෙනෙක් සමහර වෙලාවට කියනවා පන්සිල් ආරක්ෂා කරන්න කැමති, ඒත් මේ කරන රැකියාවත් එක්ක ඒක හරි අමාරුයි කියලා. සමහර රැකියාවක බොරුම කියන්න වෙනවා. ඉතින් මොනවද කියලා කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ තුලින් මේ සංසාරේ ගොඩාක් දික් කරගෙන. ඒකයි මෙතන සඳහන් කරන්නේ බිය ආදීනෝ එත්ත බිහියෝ නරක විපාක බොහෝම තියෙනවා. ඉතින් අනික් ශික්ෂාපද සම්බන්ධයෙන්ුත් එහෙමයි. ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා, මෙතන මේ ආකාරයෙන්ම මෙන්න මේ විදිහට මේ කාමයන් පිළිබඳව නියමාකාරයෙන් යහපත් වූ ප්‍රඥාවකින් දැකලා පංචකාමයේ පිළිබඳව අරමුණු සහිත නානා ආකාර අරමුණු සහිත උපේක්ෂාවක් තියෙනවා නම් ඒ විශේෂයෙන් අතහැරලා වර්ජනය කරලා ලබන උපේක්ෂාවක් පංචකාමයේ පිළිබඳව අපට තියෙන උපේක්ෂාව. පංචකාමයේ සම්බන්ධයෙන් උපේක්ෂක වෙන්න කියලා කියනවා. එතන උපේක්ෂක වෙන්න කියලා කියන්නේ මධ්‍යස්ත වෙන්න කියලා කියනවා. අන්තයට දුවන්න ලෑස්ති වෙන්න එපා කියනවා. මොකද අන්තයක් නෑ, ඒකේ කෙරවලක් නෑ. දීවට කවදා හරි මං හැති වැටිලා වැටෙනවා මිසක් ඉවරයක් නෑ. ඒක මිරිගුවක් වගේ. එහෙනම් මේකේ උපේක්ෂක වෙන්න කියලා කියනවා. පින්නතුනි, මේ කියන කාරණාව අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් සමහර වෙලාවට දරුවෝ අපි කියන දේ අහන්නේ නැහැ. සමහරලාට අපි තවත් වැඩිහිටි මට්ටමටපත් වෙලා දැන් රැකී ආරක්ෂා වලින් පවා විශ්‍රාම අරගෙන. නමුත් දැන් තරුණ වයසේ ඉන්න දරුවන්ට අපි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අපේ දැනුම සහ අත්දැකීම් ටික පදනම් කරගෙන ඒ අයට දුකක් කරදරයක් නොවෙන්න අවවාද කළත් ඒ අය හිතන්නේ දෙමව්පියන්ගේ කාලේ දැන් පරණයි. මේක අලුත් ලෝකයක්. එහෙනම් ඒ පරණ විදිහට හිතලා බෑ. නමුත් ඒගොල්ලෝ අලුත් විදිහට හිතන්න ගිහිල්ලා හරියට අමාරුවේ වැටෙනවා. ඇස් පනා පිට දුක් විඳිනව දකින්නත් බෑ. නමුත් ඉතින් කියන දේ අහන්නෙම නැත්තම් අපිට උපේක්ෂක වෙන්න සිද්ධ වෙනවනි. හා හොඳයි, කමක් නෑ, බලාගෙන ඉන්නම්කෝ කියලා හරි අපිට උපේක්ෂක වෙන්නත් සිද්ධ වෙනවා. ආන් එහෙම උපේක්ෂාවක් අපි ළඟ තියෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ විදිහටත් හිතන්න කියලා සඳහන් කරනවා. පින්නතිනි, බඩගිනි වෙලා ආහාරයක් අපි හදාගත්තට අපි ඒකෙන් බලාපොරොත්තු වෙන රසයක් තියෙනවා. නමුත් මම හදාගත් ආහාරයේ මම බලාපොරොත්තු වෙන රසය නෑ. මම බලාපොරොත්තු වුණ රසය නැති වුණාට මම මේ කෑම කහක දාන්නේ නෑනේ. එහෙනම් උපේක්ෂක වෙලා බඩ පුරව ගන්න ඕන නිසා ඒ ආහාරය අනුභව කරනවා. එහෙනම් ඔන්න ආහාරය සම්බන්ධෙනුත් මම මධ්‍යස්ත චේතනාවකට ආවා. මං කැමති රසය එතන නැහැ. නමුත් මේක අහක දාන්න පුළුවන්කමකුත් නැහැ. අන්න ඒ නිසාම අපි ඒක අනුභව කරලා බලාපොරොත්තු වෙච්ච රසය නැති වුණත් ඒකෙන් සෑහීමකටපත් වෙලා කුසපුරවගෙන නිශ්ශබ්ද වෙනවා. සඳහන් කරනවා යම් උපේක්ෂාවකට පැමිණිලා ඒ කාරණාවත් එහෙම ඉවසුවා නම් භාග්‍යතුන් වහන්සේ මෙතන කතා කරන්නේ ඔය වාගේ උපේක්ෂාවක් පිළිබඳවත් නෙමෙයි. මෙතන භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ පංචකාමයේ පිළිබඳව තියෙන උපේක්ෂාව. එහෙනම් ඒ ආහාරය ගැන උපේක්ෂක වුණා වගේ, කියන දේ අහන්න ඇතිකොට දරුවෝ ගැන උපේක්ෂාවක් ඇති කරගත්තා වගේ මේ පංචකාමයේ පිළිබඳවත් උපේක්ෂාවක් ඇති කරගන්න කියලා කියනවා. හැබැයි ඒ උපේක්ෂාව තුළ නොඑක් අරමුණු සහ නොඑක් ආකාරයන් තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ කතා කරන්නේ අපි ඔය කතා කරපු අනික් උපේක්ෂාවන් පිළිබඳව නෙමෙයි, පංචකාම සම්බන්ධ උපේක්ෂාවන් ගැන. යායන් උපෙක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. විශේෂයෙන් සඳහන් කරනවා පංචකාම උපේක්ෂාව ගැන. ඒ උපේක්ෂාවත් එහෙම පිටින් මතහැරලා
පංච කාමය ගැන යම් උපේක්ෂාවක් අපි තුළ තිබුණ නං. ඒ උපේක්ෂාවත් එහෙම පිටින් මත හැරලා යම් උපේක්ෂාවක් තියෙනවනං එකම අරමුණක් තියෙන. එත්ත සබ්බසෝ ලෝකාමිස උපාදාන. අපරියේසා නිරුද්ධන්ති. තමේ උපෙක්කං භාවේති. යම් තැනක ලෝක ආමිසේ නැමැති උපාදානයන් ඉතුරුවෙන් නැතුව නිරුද්ධ වෙනවනම් නැති වෙනවනම් අන්න ඒ උපේක්ෂාව වඩන්න කියලා කියනවා. ඒ කියන්නේ පින්නතුනි අපි සඳහන් කළා පංචකාමයේ පිළිබඳවත් උපේක්ෂක වෙන්න කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා මේ පංචකාම උපේක්ෂාවටත් එහා ගියපු උපේක්ෂාවක් ගැන තමයි මෙතනදී අපේක්ෂා කරන්න කියලා. එතකොට පංචකාම උපේක්ෂාවත් එහෙම පිටින් අතහැරලා ලබාගත් යම් උපේක්ෂාවක් තියෙනවා නම් එකම අරමුණක් තියෙන උපේක්ෂාවක් ඇති කරන්න කියනවා. ඒක තමයි සඳහන් කළේ ලෝකාමිසේ නැමැති උපාදානයන් ඉතුරු වෙන්නේ නැතුවම නිරුද්ධ වෙන යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒක වඩන්න කියලා. ඒ කියන්නේ පින්නතිනි චතුර්ථ ධාන උපේක්ෂාව දක්වාම මේ කමඨහන වඩන්න කියලා. මේ කමඨහනක් පෙන්වන්නේ සුනකයාගේ ඇට කැබැල්ල ලෙව කන තැන ඉඳලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ උපේක්ෂාව ක්‍රමක්‍රමයෙන් අපිට පෙන්නලා පංචකාමයත් පෙන්නලා එහි තියෙන දුකත් යම් ප්‍රමාණයක් කතා කරලා ඒ පංචකාමයේ සම්බන්ධ උපේක්ෂාවත් ඇති කරගන්න කියලා ඒ උපේක්ෂාවෙන් එහාට ගියපු එකම අරමුණක් සම්බන්ධයෙන් උපේක්ෂක වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ මොකද්ද චතුර්ථ ධාන උපේක්ෂාව දක්වාම මේ හිත වඩන්න කියලා කියනවා. එනං ඒකට උපේක්ෂක වෙන ක්‍රමය තමයි කතා කළේ අර දරුවා ගැන උපේක්ෂාවෙන් බලනවා වගේ ආහාරය ගැන උපේක්ෂාවෙන් බලනවා වගේ පංචකාමයේ ගැන උපේක්ෂාවෙන් බලන්න. මේ ලෝකේ ඕන තරම් කාම වස්තු නම් තියෙනවා. අහවල් අහවල් දේවල් මටත් තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඉතින් මට ඒ දේවල් ලබා ගන්න පුළුවන් කමක් නැහැනේ. සමහර කෙනෙකුට වාහනයක් තියෙනවා. තව කෙනෙකුට වාහනයක් ගන්න උවමනාවක් තියෙනවා. නමුත් ඔහු දන්නවා මට ඒ මට්ටමට එන්න කවදාවත් බැහැ කියලා. ඊට පස්සේ ඔහු ඒ චේතනාව අත්හැරලා දානවා. ආයේ ඒක පිළිබඳව ලොකුවට හිතන්න යන්නේවත් ලොකුවට දුක් වෙන්නවත් යන්නේ නැහැ කියලා කියන්නේ ඒ චේතනාව සම්බන්ධයෙන් දැන් උපේක්ෂක වුණා. සමහර කෙනෙකුගේ විශාල මාලිගාවක් වගේ ගෙයක් දැක්කහම මටත් තිබුණනම් හොඳයි කියලා හිතෙනවා. නමුත් මම දන්නවා මට ඒ වගේ මාලිගාවක් කවදාවත් හදන්න බෑ කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන සිහිනය අපි එතනින් අත්හැරගත්තා. ඒ පිළිබඳව තියෙන තණ්හාව නැත්තටම නැති වෙලා නැහැ. ඒ වුණාට මම දන්නවා මට එතෙන්ට ළඟා වෙන්න බෑ කියලා. එතකොට ඒ කාරණාව ගැන මම උපේක්ෂක වුණා. අන්නේ එහෙම උපේක්ෂක වෙනවා වගේ මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක කරුණක් සම්බන්ධයෙන් උපේක්ෂක වෙන්න. එහෙම නැත්තම් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ උපේක්ෂාව වඩන්න කියලා කියන්නේ චතුර්ථ ධාන උපේක්ඛාව දක්වාම ඒක ක්‍රමානුකූලව වඩාගෙන වඩාගෙන යන්න කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ මේ කාම ඡන්දය මේ කියන ප්‍රමාණයට දුරු වුණොත් ඒක අපට චතුර්ථ ධානයට සමවදින්න ලොකු උපකාරයක්. කාමච්ඡන්දේ ක්‍රමානුකූලව අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඒක චතුර්ථ ධානයට සමවදින්න ලොකු පහසුවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් පින්නතුනි මේ භාවනාව කරලා ධානවලට සමවදින්න බැරියයි ඕන තරම් අපි භාවනාවලට යමු වුණා. ඕන තරම් අපි භාවනා කළා. භාවනා කරන තැන්වලට ගියා. සති ගණන් මාස ගණන් ඒ කටයුතු වල යෙදුණා. නමුත් ප්‍රශ්නේ තමයි ධානයේකට සමාධියකට යන්න බැරි වුණේ ඇයි? හේතුව තමයි
තාමත් අපි තුළ කාමච්ඡන්දය කියන නීවරණ ක්‍රියාත්මකයි. ආංගේ කාමයට ඇති කැමැත්ත සම්බන්ධ නීවරණේ තියෙන තාක්කල් අර එකම අරමුණක් වෙච්ච ධානයකට සමාධියකට සමවැදින්න බැරුව යනවා. මොකද ඒ වෙනුවෙන් කටයුතු කරන්න හදන හැම මොහොතකම අර සඵල කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තු පිළිබඳව අදහස් ගොඩනගෙන්න පටන් ගන්නවා. භාවනා කරනවා කියලා වාඩි වුණාට අපි වාඩි වෙලා කරන්නේ මෙතෙක් කල් මට සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච දේවල් පිළිබඳව හිතන එක. එහෙම නැත්නම් ඉදිරියට කරන්න සැලසුම් කරලා තියෙන වැඩ පිළිබඳව කල්පනා වෙන එක මිසක් මේ හිත ඒක අරමුණක තියාගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා නිදහස අවශ්‍යයි. විවේකය අවශ්‍යයි. කාර්ය බහුල වෙලා වැඩ අධික වෙලා කවදාවත් මේ කාරණාව කරන්න බෑ. එමනම් පින්නතිනි දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා උතුම් වූ පෝතලිය සූත්‍ර දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ ඇසුරින් අපි සිදු කරපු 10 ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ කමඨහන ඉස්සරහට දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව අපි 11 ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. පින්නතිනි අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු DKDC දමයන්ති මහත්මිය විසින්. උතුම් අරමුණ ඉතාම ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ අමා මහ නිවනින් සැනසීම මේ පින්කමේ ප්‍රධාන පරමාර්ථයයි. සෙත් ප්‍රාර්ථනා කරනවා ශෂිනී සහ ඉෂිනී දියණියන්ගේ රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරව සාර්ථක කර ගැනීමටත් සුජීවත්ව සිටින දෙමව්පියන්ට හා සංසාරගත දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දැනට රිජ්ජේ ආර්යා ළමා රෝහලේ රෝගාතුරව පසුවන සහල් පොඩි පුතණුවන්ට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සහකාර රජයේ මුද්‍රණාලයාධිපතිනි තුමිය ඇතුළු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. ඒ අයගේ නමින් මිය පරලෝකීය සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඊට අමතරව විශේෂ පුණ්‍ය අනුමෝදනාව හැටියට සිහිපත් කරනවා ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ වන බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම කුසලධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. රට ජාතිය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. රෝගාතුර වෙච්ච සියලුම රණවිරුවන්ටත් ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ආශිර්වාද කරලා පුණ්‍යානුමෝදනා කරනවා. දමයන්ති මහත්මිය ඇතුළුව මේ අවස්ථාවට සහභාගී වුණ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.